ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ දෙන ලද තීන්දුව සම්බන්ධව නොඑක් මත ප්‍රකාශ වෙමින් පවතින මේ අවස්ථාව වෙන විට මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණයින් පස්සේ අපිට අහන්න ලැබුණ අවස්ථා කිහිපයකදී ජනතාව වෙතින්ම අහන්න ලැබුණා ඇයි මේ නඩු තීන්දුවේ මෙයට විරුද්ධව මීට වඩා දඩයක් නියම කළ නැත්තේ කියන එක. මෙය තාමත් ඓතිහාසික නඩු තීන්දුවක් වෙනවා. මොකද කියනවනම් මේ ජනතාව වෙත සමහර අවස්ථාවන්හිදී හිතවිල්ලක් නැගිලා තිබුණා මේ ඉහළ උදවියට මේ රටේ නීතිය බලපාන්නේ නැද්ද කියන ප්‍රශ්නය මතුවලා තිබුණා. සමාජමය මට්ටම මොකක් හෝ වේවා දුගියා වුණත් රජුරන්ට වුණත් නීතිය එක හා සමාන ලෙස බලපාන බව මේ නඩුවේ තීන්දුවෙන් පෙන්වලා දීලා තියෙනවා. මේක අපේ රට පුද්ගලෝ කීප දෙනෙකුට මේ රට පාලනය කරන්න දීලා මේ රටේ අපි අනාගතය උගසට තියන්න මීට පස්සේ අපි සූදානම් නැහැ. සමස්ත ජනතාව මේකට එක්ව වෙන්න ඕනි. මේ ආර්ථික මේවී ආකාරයට නිසි ලෙස කළමනාකරණය නොකරපු හන්දා ශේෂාධිකරණ අඳුරගන්න තියෙනවා. මේ පුද්ගලයන්ට විරුද්ධව අපිට මොනවද කරන්න පුළුවන්? මේ රටේ සමස්ත ජනතාවටම පුළුවන් පොදුවේ තනි තනිව දිසාධිකරණයට ගිහිල්ලා සිවිල් නඩු දාලා ඔවුන්ට වෙච්ච අලාභය සම්බන්ධයෙන් මේ පුද්ගලයන්ගෙන් වාන්දි ලබා ගන්න. ඊළඟ කාරණේ තමයි රජයට අයත් දේපළ සම්බන්ධයෙන් අපරාධ විශ්වාසය කඩකර පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ වෙන අඩු පැවරීමේ හැකියාවකුත් තියෙනවා මේ පුද්ගලයන්ට විරුද්ධව. මම මේ රටේ සමස්ත ජනතාවෙන් ආරාධනා කරනවා ඉදිරියට එන්න, මින් ඉදිරියටවත් මේ රටේ මේ ජරාජීර්ණ දේශපාලඥයට තමාගේ අනාගතය උගසට තියන්න දෙන්න එපා. ඒ යන බවට අපිට ගොඩක් තොරතුරු ලැබිලා තියෙනවා. අපිත් එක්ක කීප දෙනෙක් කතා කරගෙන යනවා ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම සඳහා. නඩුවහල ඉවරයි. එතුමා වෙනුවෙන් එතුමාගේ නීතිච්ච මණ්ඩලය පෙනී හිටියා. ඒ නීතිච්ච මණ්ඩලයට මම මේ පිළිබඳව මුනි කිව්වා. ඒ නීතිච්ච මණ්ඩලය අවශ්‍ය ප්‍රමාණය මේ පිළිබඳ නිදහසට කරුණු තියෙනවා නම් ඒ පිළිබඳ උත්තර දෙන්න තියෙනවා නම් එතදී මේ අවස්ථාවන් ලබා දුනා. එකපාරක් නෙවෙයි ඊටත් වඩා අවස්ථාවන් ලබා දුන්නා. ඒ සියල්ලම සලකා බැලලා තමයි අධිකරණයේ විනිශ්චයකාරතුමන් 4 දෙනෙක් මේ පිළිබඳ මේ නඩු සින්දුව දීලා තියෙන්නේ.